ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කණ්ඩායම් රැසක් පොදුජන එක්සත් පෙරමුණ සමග සඳහනගත වූ අතර ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම කොළඹදී අද සිදු කෙරුණා. දරුවන්ගේ රට ඒ සුරක්ෂිත කිරීම ආරක්ෂා කිරීම ධම්මං සරණං ගච්ඡාමි. මෙහිදී පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කෙරුණු අතර ඊට සාමාජිකයන් 21 දෙනෙකු ඇතුළත්. ඒ අනුව මෙම පෙරමුණේ ප්‍රධාන අනුශාසක ලෙස ජෝන් සෙනවිරත්න මහතා පත් කෙරුණු අතර මෙහි නායකයා වශයෙන් පත් කෙරුණේ අනුර ප්‍රියදර්ශනී අපා මහතායි. ලේකම් තනතුර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් ලසන්ත අලගියවන්න මහතාත්, භණ්ඩාගාරික තනතුර සඳහා චාමර සම්පත් දසනායක මහතාත් පත් කෙරුණා. දුමින්ද දිසානායක සහ නලින් ප්‍රනාන්දු යන මහතුරුන් මෙම පෙරමුණේ ජාතික සංවිධායකවරුන් ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව මෙම පෙරමුණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් නිමල් සිරිපාද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්ප කුමාර, සුරේෂ් රාඝවන් සහ නීතිඥ ෆයිස මුස්තාෆා යන මහතුරුන් එක්ව සිටියා. පොදුජන එක්සත් පෙරමුණ සඳහා නව සඳහනය නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශනී ආපා, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනවිරත්න, නිමල් ලංසා, ප්‍රියංකර ජයරත්න, නලින් ප්‍රනාන්දු, චාමර සම්පත් දසනායක, උදේකාන්ත ගුණතිලක සහ සුදත් මංජුල යන මහතුරුන් එක්ව ඇති අතර EPDP පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මෙම පෙරමුණ සමග එක්ව සිටිනවා. ඉලංගෙයි මහජන කොංග්‍රසයෙන් ස්වාධීන වූ SMM මුෂාරප් සහ සමග ජන බලවේගයේ පක්ෂයෙන් ස්වාධීන වූ ඉෂාක් රහුමාන්, මුත්පොක්කු තමිලර් කලහම් පක්ෂයෙන් ස්වාධීන වූ එස් වියාලේන්ද්‍රන්, ජාතික නිදහස් පෙරමුණේ ස්වාධීන වූ මොහමඩ් මුසම්මිල් සහ නිදහස් සභාවෙන් ස්වාධීන වූ උදේන කිරිඳුගොඩ ඇතුළු විශාල පිරිසක් මෙම පෙරමුණ සමග සඳහනගත වී තිබෙනවා. වර්තමානයේ යුගයේ අවශ්‍යතාවය සැලකිල්ලටගෙන මෙම පොදුදන පෙරමුණෙහි විවස්ථා සංශෝධනය සිදු කරලා එහි තිබුණු ඒ නීතිමය තත්ත්වයන් වෙනස් කරලා නවීන අවශ්‍යතාවයන් වලට ගැලපෙන පරිදි නායකත්ව මණ්ඩලයකට මෙම පෙරමුණේ ඉදිරි කටයුතු කිරීමේ වගකීම නීත්‍යානුකූලව මේ වන විට සම්පූර්ණ කරලා එම විවස්ථානුකූලව අද දිනේදී උදේ විධායක සභාව අපි රැස් වෙලා නායකත්ව මණ්ඩලයක් අපි උදෑසන කැඳවලා ඒ නායකත්ව මණ්ඩලය විසින් මේ ඉදිරි කාලය සඳහා මෙම පුළුල් සන්ධානය ක්‍රියාත්මක කිරීම සඳහා නව නිලධාරි මණ්ඩලයක් ප්‍රකාශ තෝරාපත් කරගත්. අනතුරුව පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ සඳහනේ නිල වෙබ් අඩවිය එළි දැක්වීම සිදු කෙරුණා. පක්ෂ වෙන්න පුළුවන්, පුද්ගලයෝ වෙන්න පුළුවන්. අද දිනේ ඉඳන් නිල වශයෙන් පොදුජන එක්සත් පෙරමුණ විදියට අපි එදා රට දුන්න පොරොන්දුව ලංකාවේ හදන දැවැන්තම සන්ධානය තමයි අද මේ ස්ථානයේ බිහි වුණේ කියන එක අපි තාමත් ආඩම්බරයෙන් මතක් කරන්න ඕනකම තියෙනවා. මේ පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු නව සන්ධානය බිහි වුණේ නිකන් නමකට සන්ධානයක් විදියට නෙමෙයි. අපේ බලාපොරොත්තුව වැඩිචර නැගිටවන්න නායකත්වය ලබා දීම. ඒ වෙනුවෙන් අපට පක්ෂ පාට ભેද අමතක කරලා අපි කිව්වා රටේ ජනතාවට වැඩිචරට ගොඩනගන්න පොදුජන එක්සත් පෙරමුණ අපි නායකත්වය දෙනවා. එන්න අපිත් එක්ක අත්වල් බැඳගන්න කියන පණිවිඩය අපි හැමදාම කිව්වා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආකර්ෂණීය පොරොන්දු දුන්නේ නැහැ. එතුමා දුෂ්කර ක්‍රියාමාර්ගයක යෙදුණා. ඒකෙන් අපි පාඩමක් ඉගෙන ගන්නට ඕන. ආකර්ෂණීය පොරොන්දු දීලා බලයට ආවත් මාසෙකට දෙකකට වැඩිය බලයේ ඉඳ හම්බ වෙන්නේ නැහැ. බංගලාදේශයේ වෙච්ච දේ ඔබතුමාලා දන්නවා. එතුමා නොහිටින්නට මේ රට බංගලාදේශයක් බවට පත් වෙනවා. ඒක අමතක කරන්න එපා. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අයට එදා ඒක ඉඩ දුන්නා නම් අපි තවත් බංගලාදේශයක්. පසුගිය ආර්ථික කඩාවැටීමත් එක්ක අපි දැකපු දෙයක් තමයි අපේ ආර්ථිකයේ දිහා අපි දීර්ඝ කාලයක් ඇස්සරලා බලලා නැහැ. අපි ඉඳලා තියෙන්නේ එක්තරා විදිහක අපිටම ආවේනික රටාවක් ඇතුලේ. මේ රටාව වෙනස් කරන්න ඕන කියලා අපිට තේරුනේ මහජනයා පාරට පැච්ච දවසේමයි. ඒ තත්ත්වය නිසාම ජනාධිපතිවරයෙකුට තමන්ගේ දුරේ අතාරින්න සිද්ධ වුණා. එකෙන් ඇති වුණු සමාජ ධාරාවේ තිබෙන කඩාවැටීම අර බංග්ලාදේශයේ වගේ නායකයෙක් නැති තැනකට ගේන්න තියෙන ඉඩකඩ වැළැක්වේ වර්තමාන ජනාධිපතිතුමා මය රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා අපි මතයක් හැටියට තීන්දු කළා තියෙනවා මේ සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අපේ ප්‍රගතිශීලීන් සියලු දෙනාම මේ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දිය යුතුයි කියලා අපි තීන්දුව කළා තියෙනවා.